හොඳයි. ගිය සතියේ මතකද ඔයාලට අපි ආහාර ගැනීමේ සිරිත් විරිත් ගැන ඉගෙන ගත්තා නේද? ආහාර ගැනීමේදී අපි අනුගමනය කළේ සිරිත් විරිත්. ගිය සතියේ මීට දවස් දෙක තුනකට කලින් නේද? හරි. එතන දැන් ඔයාලා සිරිත් විරිත් ටික දන්නව හොඳටම. මේකට මොකද දැන් ඒවා අනුගමනය කරන වෙටි ආහාර ගන්න වෙලාවට හොරාට ඇවිල්ලා බලාගෙන හිටියොත් ඔන්න බලන්න පුළුවන් පාඩම ඉගෙන ගත්තද නැද්ද කියලා. නේද? හොරෙන් බලන්න ඕනේ ඇවිල්ලා. එතකොට හිතන්න පුළුවන්. අපි තුන් දැන් ඒ සිරිත්‍රි ටික ඔක්කොම මොනවා ගන්නද? හරි. මේ කතා කරන්න ඉස්සෙල්ලා අදත් අපිට තියෙන ආහාර පාඩමේ අවසාන කොටස. තේරුණාද? අද අපි ඉගෙන ගන්නේ මේ දැන් ආහාර ගැන ඔයාලා ගොඩක් දේවල් පෝෂ්‍යදායි ආහාර වේලක තිබෙන්න ඕන දේවල් ටික ඉගෙන ගත්ත නේද? ඒතර පෝෂ්‍යදායි ආහාර වේලක් අපි කොහොමද හදාගන්නේ? නේ? ඊට පස්සේ ආහාර ගැනීමට පෙර සිරිත්‍රි පසු සිරිත්‍රි නේ? ආහාර ගැනීමේදී අපි අනුගමනය කරන්න ඕන යහපුරුදු ඒ ටික අපි ඉගෙනගෙන තියෙන්නේ. හොඳයි. අද තියෙන්නේ අපි බලමු දැන් ඔයාලා වෙළඳ පොළට ගියාට පස්සේ නේද ආහාර වර්ග තෝරගන්න දේවල් අපි හිතමු ඔන්න කඩේට යනවා නැත්නම් මාකට් එකකට යනවා ඒ ගියහම් පුතේ අමත් එක අපි හිතමු යනවා කියේ ඒ ගියාට පස්සේ අපිට පුළුවන් වෙන්න ඕනේ හොඳ ආහාර ඒ කියන්නේ අපේ ශරීර සෞඛ්‍යයට ඉතාම හොඳ යහපත් ආහාර නැත්නම් මේ අපි කියන්නේ දැන් ලෙඩ හැදෙන්නේ නැති ඒවා නේ සමහර ආහාර තියෙන ඒවා වැඩිපුර කෑවට පස්සේ අපේ ශරීරයට ඒවා හොඳ නැහැ. නැත්නම් අපිට ලෙඩ හැදෙනවා වැඩි ඒවා කෑවට පස්සේ. අන්න ඒවා තෝරගන්නේ කොහොමද? දැන් සමහර විට මෙහෙමයි. සමහර ආහාර අපි මතු පිටින් දැක්කට පස්සේ දැන් පැකට් කරලා තිබෙන විදිය දැක්කට පස්සේ මේක නම් හරිම ලස්සනයි. පැකට් එක ලස්සනට ගන්නවා. නේද? ඒකින් අර ඒ ආහාර නිෂ්පාදනය කරන අයගේ එක උපක්‍රමයක්. ඔයාලම ඒ ආහාරය ඒක ගන්න පොළඹව ගන්න තමයි ඒ කට්ටිය ඒ ලස්සනට ඒක පැකට් කරලා තියෙන්නේ නේද දැන් අපි හිතමු යම් දෙයක් ගොඩාක් ලස්සනට තියෙනකොට ඕනම කෙනෙක් කැමති ඉන්නේ ඉතින් ඒ වගේ තමයි ආහාර කඩේ ලස්සනට එළියෙන් කියලා අපි දැක්කා මාස ආසාවට ගන්නවා නේද කාල බලනකොට එච්චර හොඳ එකක් නෙමෙයි නේද සමහර දේ ඇතුළේ මූලං එක්කෝ තියෙන ප්‍රමාණය අඩුයි එහෙම නැත්තම් ඒවට විවිධ දේවල් කවලම් කරන අපේ ඇඟට හොඳ නැති දේවල් වස්තුවිස් නේ කල් තබා ගන්න විවිධ බෙහෙත් වර්ග මොකද ඉතින් අනේ වගේ සමහරට රූපවාහිනිය දැක්කත් නේද ඒ රූපවාහිනියේ වෙළඳ ප්‍රචාරණය සිද්ධ වෙනවනේ එක එක ආහාර වර්ග ගැන මේව නම් නියමයි මේව එහෙමයි මේව මහත් කනවා නේද අවයාල කන්න එහෙම කියනවනේ එක එක කට්ටිය නේද නළු දෙවියෝ එහෙම ඉතින් ඒ කරන්නේ පුතේ ප්‍රචාරණය නේ එතකොට ඉතින් අපි ඒවට රැවටෙන්න නරකයි. අපි ඉතින් කොහොමද මොකද ආහාර තෝරගන්නේ වෙළඳ පොළට ගිහිල්ලා. දැන් අපි හිතමු අර පොඩි ඔනේ මුලින්ම මෙහෙම කරමු. බීමට සුදුසු බීම වර්ග තෝරගන්නේ කොහොමද? හොඳයි ඔයාල මාතෘකාව ගලියම අපි තරුවක් දාලා. බීමට සුදුසු බීම වර්ග කියලා නේද? බීමට මිනවත් පානය කිරීමට පානය කරනවා කියන්නේ බොනවා කියන එක සුදුසු බීම වර්ග පානය කිරීමට සුදුසු බීම වර්ග පාන වර්ග ගණිතයට මේ වගේ කරනවද පරිසරය හයි අපි එහෙනම් මේ පොඩක් වෙළඳ පොඩි රවුමක් ගමුද බලන්න රයිට් මාතෘකාලි ඉවරයි මම අපේ රවුමක් යන්න හදන්නේ
ගිහිල්ලා බලමු නේද පුතේ. ඔව් මේවා හොඳද? මේවා නරකද? ඔව්. ඔයාලම කියන්න බලන්න. Try. හොඳයි. ඒ පාණ්‍ය ඇතුලේ නැත්නම් ඒ බීම වර්ගය ඇතුලේ සීනි ගොඩක් තියෙනවා.
සීනි ගොඩාක් දාලා තමයි ඒක හදලා තියෙන්නේ. කමපාඩ ලාංඡනයක් තියෙනවා ඒකෙන් කියන්නේ. සීනි මදි. සීනි මදි. නේද? සීනි තියෙන්නේ ටිකක් සීනි දාලා. කොළේ ප්‍රමාණය. තිබුණොත් තමයි. සීනි අඩු. ගොඩක් සීනි අඩු බීම වර්ගයක්. අන්න ඒව නම් අපිට ටිකක් හොඳයි. නේද? අපේ ඇඟට හොඳයි. සීනි අඩුයි. කොළපාට රවුම තියෙන එක ඕනේ එතකොට අපි මිලදී ගන්න නේද? රතු පාටින් තිබුණොත් එහෙම ඒව අපේ ශරීරයේ ඇත්තට සුදුසු නෑ මොකද සීනි වැඩි නිසා. හොඳයි. ඉතින් මේක බලන්න. මේ තියෙන්නේ ඒ ලාංඡන තුන ඇත්තටම තියෙන විදිය. නේ? මේ රතු ලාංඡනේ ඉතින් මේ රතු පාට රවුම තියෙන ඒවා නිතර බොන්න හොඳ නෑ. තේරුණාද? නිතරම බොන්න හොඳ නෑ. ඒ බිව්වට කමක් නෑ. පුරුද්දක් විදියට නිතරම බිව්ව අපිට ලෙඩක් හැදෙන්න පුළුවන්. දියවැඩියාව කියන ලෙඩ. නේද? ඒවා ටිකක් ඔය වයසක මේ අයට තමයි තියෙන්නේ. හැබැයි දැන් ළමයිටත් ඒ ලෙඩේ තියෙනවා කියලා සොයාගෙන තියෙනවා. මොකද මේ පැණිදීම වර්ග වැඩිපුර පානය කරන නිසා මේ රතු පාට තියෙනවා. නේද? ඒක නිසා තමයි කොළ පාට රවුමක් කියලා ඒවා එකෙන් පේනවා සීනි අඩුයි කියන එක. හොඳයි. මෙන්න මෙහෙමත් තියෙනවා. සීනි ප්‍රමාණය සඳහන් කරලා තියෙනවා මේ බීම වර්ගවල ලුණු ප්‍රමාණය සඳහන් කරලා තියෙනවා. මේද තෙල් ප්‍රමාණය සඳහන් කරලා තියෙනවා. ඒවා අපිට බලලා හොයලා ගන්න පුළුවන්. නේ? මේ තියෙන අර ප්‍රදර්ශනයකදී හදපු එකක්. මේ වතුරවල සීනි ඇත්තෙම නැහැ. මේටි මේ ඇතුළ යට තියෙන සීනි පැකට් එකක්. බලන්න උඩ තියෙන්නේ ඒ ඊට අදාළ බීම වර්ගය. හැබැයි මුලින්ම තියෙන වතුරනේ ඒව සීනි නෑ. මෙන්න මේ බීම වර්ගයේ සීනි ටිකක් තියෙන. මේක ගොඩක් ටිකක් තියෙනවා නේ. මේ එන්න එන්න මේ රෙඩ් බුල් වලින්ම සීනි අධික. පොකාට් වල වගේද සීනි ගොඩක් දාලා හදලා තියෙනවා. හැබැයි ඒවා අපේ ඇඟට හොඳ නෑ නේද? ජලය තමයි අපිට පානය කරන්න තියෙන හොඳම පානය. පළතුරු බීම ගැන දැන් ඔයාලා ඉගෙන ගත්තා. ඊට පස්සේ තියෙන එක ජලය නේද? අපිට තිබහක් හැදුනොත් බොන්න හොඳම පානය තමයි ජලය. ඉතින් ජලය පිරිසිදු ජලය වෙන්නත් ඕන හැබැයි පුතේ. පිරිසිදු ජලය. නේද? තවත් පාන වර්ග තියෙනවා. මේක සැමි නේද? උදේට කොළ කැඳ හවසකට හොඳයි. දවල්ටත් හොඳයි. උදේට නම් ගොඩක් හොඳයි. පළතුරු බීම කිව්වහම ඔය ඔක්කොම පළතුරු බීම ටික අයිති වෙනවා නේද? එතකොට ඒක වෙන වෙනම ලියන්න එපා. සෑහෙන අපිට කැමති ලියන්න හැකිද? ඈ අපිට කැමති බීම වර්ගයක් ලියන්න හැකිද? බැ පාණය කිරීමට සුදුසු බීම වර්ගයක් ලියනවා. වාර්ණ කැමති ටිකක් නෙමෙයි. පාණය කිරීමට සුදුසු. අමලි උවේ කොටයි ජලයයි විතරයි තා. ඔව් ජලය. සර් මං කියපු ටික ලියපු ටික කියන්න. කොළ කැඳ එළකිරි පළතුරු බීම තැඹිලි වතුර ජලය හරි.
ඇයි බෙරි මල් නේද රණවර ඔව් රණවර තාබෝය පල ඔව් කොත්ත මල් ආ කොත්ත මල්ලි ඔයි කියේ ඉඟුරු කොත්ත මල්ලි පානි පස්සංගුස ඔව් ඒක නම් ටිකක් ලෙඩ හැදුනට පස්සේ බොන්නේ නේද औषधीय पान वर्ग औषधीय पान वर्ग औषध गुण पान वर्ग मेवा पानी देवा प्रमाण जलय गुमेंडी भीम वर्ग ඕනවට වඩා බිමුත් තමයි අපිට ඇඟට හොඳ නැති වෙන්නේ නේද දැන් සමහර මේ ඔයාලේ යාළුවෝ හිමු කුරුදු වෙලා ඉන්නවා ඔය මේ මොනවද කඩවල වල තියෙන ඔය බීම වර්ග තියෙනවානේ මේ අපි කියන්නේ ඒවට අර විවිධ බීම වර්ග දැන් අර මම පෙන්නුවේ නේද පැණි බීම ඒවා බොන්න හැමදාම බොන්න කුරුදු වෙලා ඉන්නවා අන්න ඒක තමයි හොඳ නැති එහෙම ඔයාලගේ කුරුද්දක් තියෙනවා නම් ඒක අතාරින්නේ मगन गोड़ा इलाग प्रश्न इलाग तरव प्रश्न नरकु आहार नरकु आहार हनुनागन नरकु आहार हनुनागन नरकु आहार हंदुना गनी
Kayak tapi ini pintu nih kebalmu. Ah, ini teh paling. Right, me pintu re balan kute. Then me ti benne. Ahar, dawatane ya. Ar, ahar dawatane ya ke. Kota sak me ti ya. Mila ti ya na wah ni. Mena metan ti ya na wah ala te balan na. Kayan nai, yan nai di na ya. Ka, i, di na ya. Kaki dini kian mau kafe, kali ikut wime dini, nanti kali ikut wime, oh kali ikut wime dini, itu nanti dini aku sandaran kelana ya, itu nana, nih deh, me ahare kali ikut teno kian ikut te, eka parana wena, parana wena, parana wena dini ya, edain edini ya panggilan ti bunor, e ahare ආහාරය ගන්න එක හොඳ නැහැ නේද අපිට විවිධ ලෙඩ හැදෙන්න පුළුවන් එහෙම වුණොත් නේද වෙනවා ඔය යෝගට් මේ කිරි පැකට් බිස්කට් කේක් වගේ දේවල් ඒවා මිලදී ගන්නකොට අපි අනිවාර්යයෙන්ම බලන්න ඕන කාලිකුත් වීමේ නැහැ කිරි සර් ඔව් දැන් අම්මා එක දවසක් මේ balana tuh mekaran narakala tibe. Narakala tuh mek sama. Ini me di ne aniwari. Aari datar ke mana? Kanan tuh kali aniwari balanu. Ne? Kali sih wat kaya orang apa itu? Wangun ya. Ne? Wangin leda hari ini purwa. Ini saya ekor bayan itu. Right? Ahaan narakula itu pasti tuh kaya orang anggunan kan purwa. Ne? Palaturu me di ne palaturu. Mena narakula dia. Palatu narakku nanti pasti mewangi, ne? Pang, mebang, mepang, pintu nanti itu, pus bandingo pang orang, nika pola pada lagi pus bandingo, ne? Higher, kudu helino, ne? Pang parang nanti pasti kudu helino, emangnya tang, nika higher, ne? Meneka gati ne? Pus bandingo tiye nana puluam me pola pada tu, ne? Palatu nang, rail lah tiye nana puluam, tetek panu ini puluam. නේද ඒ නරකුණාට පස්සෙ තිබෙන ලක්ෂණ එළවලුත් එහෙමයි right පොල් බෑයක් ගත්තොත් එහෙම ඒක ඇතුලේ කුස් තියෙනවා නේද පොල් බෑයක නරකු වෙන නරකු පොල් බෑය ඉතින් ඒවත් තෙවල ගතියක් වගේ තියෙනවා නේ එහෙම වුණොත් එහෙම ඒව නරකු දෙයක් ඉතින් අපි නරකු ආහාර අඳුර ගන්න මාළු නේද මැස්සු ගොඩාක් වහන එක දෙන්නේ නෙවෙයි ගොඩාරියක් වගේ වුණා නම් ඒක නරක කියලා. තැරිලා වගේ තියෙනවා නරක කියලා. නේ? මාළු වල දිලිසෙන ගතිය ඔව් දැන් අලුත් මාළු වල දිලිසෙන ගතියක් තියෙනවා. දිලිසෙනවා මේ මාළු. අර හරියට නිකන් දේදුම්ගේ පාට වල දැකලා තියෙනවානේ. අන්න ඒ වගේ පාටක් තියෙනවා. නැත්තම් ඔයාලා CD එකක් අරගෙන පොඩ්ඩ එළියට අල්ලලා බලන්න අමුතු නේද? විදිහට අර පාට හතක් වගේ පේනවා අපිට. ඒ වගේ පුතේ මාළු වගේ පේනවා එහෙම. හොඳ මාළු එහෙම. නරක මාළු වගේ නම් එහෙම පේන්නේ නැහැ. ඒ කියන්නේ පරණ මාළු වගේ එහෙම නැහැ. නේද? මේක පරණ මාළු. හොඳයි. ඊළඟට මේ ඔය විදිහට අපි හර්ගෙන් ඔයාලා දැක්කා. නේද? මේ එක එක ආහාර නරක් වුණාට පස්සේ අඳුර ගන්න විදිය තමයි මේ මම පෙන්නේ. ඉතින් මේ සමහරලාට පුතේ දැන් ඔයාලගේ මේ ගෙදරට ගේනවා ඇති නේද? ධාන්‍ය වර්ග කියන්නේ හාල් ඊට පස්සේ කෞපි කඩල වගේ දේවල් පරණ වෙලා නම් ඒවයි ගුල්ලන්නේ. ගුල්ලු අර සුටි ගුල්ලේ කපෙක් ඉන්නේනේ. අනේ ගුල්ලෝ ඉන්නවා නම් ඒවා පරණ වෙලා. ඒවා අපි කෑමට හොඳ නැහැ. නේද? Yogurt එකක් අපේ නරක් වෙනවා. ඔව් කියන්න පුතා. සර් ඈ සර් අපියා
මොන දෙයක් ඇවත් ස්පයි එක බලලා තමයි කන්නේ. ආ හොඳයි ඒක හොඳ පුරුද්දක්. ඔය යෝගට් එක කරලා නරක් වුණා නම් අර සමහර විට උඩ මතු පිට කළු පාට තිත් තියෙන පුළුවන්. එහෙම නැත්නම් ටිකක් පොඩ්ඩක් මිශ්‍ර වෙලා වගේ තියෙන පුළුවන්. කවලම් වෙලා වගේ තියෙන පුළුවන්. නේද? අර තියෙන තද ගතිය නැහැ. පළති මුලින් ඉතින් ඔයාලා අඳුරගන්න පුළුවන් දැන් ගොඩක් වෙලාවට තේර වගේ දේවල් තමයි ඔයාලා මේ පරණ විදියව කන්නේ. දන්නේ ඇති චූටි පණුවෙක් කියන්නේ. මේ සමාහයට ඔයාලා කනවා. හැබැයි කෙසෙල් වලත් තියෙනවා. කෙසෙල් වල පරණ වලට පස්සේ ඇතුලේ පණුවක් හැදෙනවා. එතකොට ඒවා අපි අයින් කරන්න ඕනේ. නේද? අපි කුණු වලට දාන්න පුළුවන් නේ මේ කාබනික පොර හදා ගන්නානේ. ඔයාලා තියෙනුනේ වෙනම. ඒවට දාන්න පුළුවන්. එතකොට ඒවා. ඒවා අපිට යවන්න ඕනේ. තැලිච්ච පළතුරුනේ පොඩි විච්ච පළතුරු අපි අඳුන ගන්න පුළුවන් වෙනවා. පිළුණු ආහාර ඔය විශේෂයෙන්ම දෙයක් තමයි පිළුණු ආහාර. සමහර ළමයි ස්කෝලේ කෑම ගේනවා. අම්මා උදේ පාන්දරම තමයි කෑම එක බඳින්නේ. සමහරවිට ඔයාලා ස්කෝලේ කනකොට 12 විතර වෙනවා. ඔන්න එතකොට අර උදේ පාන්දර උයපු ආහාර පිළුණු වෙන්න පුළුවන්. පිළුණු වෙලාද කියලා අඳුරගන්නේ කොහොමද? සමහර ළමයි දන්නේ නැහැ. ඔයේ කන නේද? ගෙදර එනකොට බඩේ අමාරු. නැත්තම් වාමනේ. ඒ වගේ ලෙඩක් හැදෙන්න පුළුවන්. කොහොමද පිළුණු වෙලා කියලා අපි දැනගන්නේ? අල්ලනකොටම තේරෙනවා. එහෙම නැත්තම් කෑම එක කටට ගන්නකොටම තේරෙනවා අමුතු ගඳක් එනවා. පිළුණු ගඳ. නේද? ඔයාලා පිළුණු ගඳ දන්නවද? පිළුණු ගඳ දන්නවද? පිළුණු ගඳ? නෑ. ඔව් අනිවාර්යෙන් දැනගෙන ඉන්න ඕනේ. පිළුණු ගඳ දැනගෙනම ඉන්න ඕනේ. ලෙඩක් හැදෙන්න පුළුවන් ඒකයි කියන්නේ පිළුම් ගන්න දැනගෙන ඉන්න ඕන. තේරුණාද? හරි. ඒක වන්න ගෙදෙද්දි හෙට වෙනකොට දැනගෙන ඉන්න ඕන දැන් අපි. නැතේ කියපු කට්ටිය දැනගෙන දැන ගන්න ඕන හෙට වෙනකොට. හරි? පිළුම් ගන්න කියන්නේ මොකද්ද? හරි. ඒ වගේ පුතේ කෑම නරක් වුණාට පස්සේ සෙවල ගතියක් එනවානේ. බත් වල එහෙම සෙවල ගතියක්. වෑංජන සෙවල ගතියක්. පරිප්පු එහෙම මෙහෙම ඇලෙනවා. එකට එක ඇලෙනවා. එතකොට ඒක කොහොමද මේ කන්න බෑ එතකොට අපුනේ නේද? හරි. ඒ වගේ නරක වූ ආහාර වල හොඳයි. එහෙනම් අපි මේකට පොඩි වගුවක් හදමු. හයි මම එන්නද ඔයාලට? හයි මාත් එක්ක අරගෙන මං කරන්න වෙලා මදි. පාන් නරක් වුණාට පස්සේ කුස්ස ඇල්ලීම සිද්ධ වෙන්නේ. ලක්ෂණය කියන්නේ අපිට පේනන දේ. ඕල් බෑය. ඕල් බෑය නරක් වුණාම කළු කුල්ලි තිබීම කළු කුල්ලි තිබෙන
සෙවෙන ගතියක් තියෙන. හොඳයි අරක් වුණාට පස්සේ එහෙමයි. බත් දුගද හැමී පත්නරක් පුරාම දුගද දුගද කියන්නේ ගඳක් ගඳක් පිනු පිනු ගඳ කිරිබතුත් එහෙමයි කිරිබත් බත් ඇට වර්ග හතර පහ දැන් මම මෙතන තුනයි අංක තියෙන්නේ ඔයාලා මේක දික් කර ගන්න ඕන හතර පහ වෙනකම් හතර පහ අංක පහට වෙනකම් දික් කර ගන්න අන්ත පහට දාගන්න අන්ත පහට දාගෙන යටින් දැන් පිටු ඉතුරුයි තවත් ඒ ටිකේ නරකු ආහාර වල පින්තූර දෙකක් විතර හොයලා අලවන්න එකක් තිබුණත් ඇති එක්ක කලතුන් එහෙම නැත්නම් මාළු නේද ඒ එකක පින්තූරයක් අලවන්න අඳින්න නම් බෑ අඳින්න අමාරු වෙයි ඒක අලවලා කියන්න කොත්තික ලක්ෂණ තියෙනවා හොඳද පරිසරයේ පොත පින්තූර අලවන සමහර ඒවා ඇඳලා තියෙනවානේ දැන් මේ වගුවේ උනා වටේට පාට පැන්සලෙන් ඇඳ ගන්න පුළුවන් වගුවේ අකුලියන ඒවා නෙවෙයි වටේ පාට පැන්සලෙන් ලස්සන අපි ඉන්නෝනේ ඒවා ගෙදරදී ලස්සන කරන්න ඔයාලා දැන් අද කලබලෙට බැරි නේ දැන් පන්තිය වෙලාවෙ ඔව් ගෙදරදී කරන්න පුළුවන් තමන්ගේ පොත්පත් ලස්සනට තියාගන්න එක ගොඩක් හොඳ වැඩක් තියෙනවා ඔයා පිරිකා ඇහෙන්නේ නැහැ පුතේ මේ තරින්දු තිනේ නෑ ඇහෙන්නේ නැහැ ඇහෙන්නේ ඕවා නෑ මේක නම් අඳින්න බෑ මේක නරක් වහාර අපිට අඳින්න බෑනේ මේක අලවන්න නෑ සමහරේ වදින්න පුළුවන් දැන් ගිය සතියේ දීපු ඔක්කොම අඳින්න පුළුවන් ගොඩාක් අඳින්න එපා එක උදාහරණයක් විතරක් පෙන්නන්න ඕන ඇති හොඳේ ඔක්කොම අඳින්න කියලා නෑ මම කවදාවත් එක්ක එකයි එක්ක දෙකයි ඒ ඇති හොඳටම හරි તો සතර පොතේත් ආහාර පාඩම ඉවර කරන්න ඕන මම දැන් ගෙදර වැඩ දානවා ඔයාලට ගෙදර වැඩ වලදී සම්පූර්ණ ආහාර පාඩම කතා නොකරපු කොට
කොහොමද මේ ගෙදර වැඩ කොටස තියෙන දැන් සමහර ඒවා කතා කරන්න බෑ අපිට ඔන්ලයින් පන්තිදී ඉස්කෝලේදී නම් පුළුවන් නමුත් මේ ඔන්ලයින් පන්තිදී බෑ ඒවා කතා කරගන්න නෑ ඒක කතා කරලා වැඩක් නෑ වාරෙත් එකේ ඉන්නේ ඒ වගේ ඒවාට මම ගෙදර වැඩ කොටස් හදමු ඒවා හදලා දාන්න නැත්නම් නිබන්ධන කට්ටලයට දාන්න මේ දැන් ලබන සතියේ නිබන්ධන කට්ටලේ ලැබේ වාර හොඳයි ලබන සතියේ උඩ आहार गणित लिया आहार गणित मिनी देखा कि पास आप गणित पार्टी में